වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශය පදිංචි රංග විරාජ් 34 හැවිරිදී එක්දරුපියෙක්. පෙරේදා රාත්‍රියේ පටු මාර්ගයක යතුරුපැද තුනකින් අපරීක්ෂාකාරී ලෙස ධාවන යෙදුණු සිසුන් තිදෙනෙකුට ඔහු අවවාද කර තිබුණා. එහිදී ඇති වූ බහින්බස්වීමක අවසන් ප්‍රතිඵලය වූයේ 16 හැවිරිදි සිසුන්ගේ හෙල්මට් ප්‍රහාරයකට ලක් වී විරාජ් තම ජීවිතයෙන් සමු ගැනීමයි. අයියා පාංගේන තමයි කඩේට ගිහිල්ලා තියෙන්නේ. ඒ යන අතරතුරේදී පාරේදී මේ ළමයි ඉතින් බයිසිකලෙන් කෑකෝ ගහගෙන එහෙම යද්දි මෙයා කියලා තියෙනවා ඔහුම යන්න එපා මේ පාරේ පොඩි ළමයි යනවා. ඉතින් ඔය විදිහට යන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ මේ බයිසිකල් වලින්. ඝාතනයේ සම්බන්ධයෙන් සැකකාර සිසුන් තිදෙනා පෙරේදා රාත්‍රියේම වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාර සිසුන් තිදෙනා ඊයේ පස්වරුවේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වෙනිදා දක්වා මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමටයි අධිකරණය නියම කළේ. දරුවන්ට අවවාද කිරීමේ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ රංගගේ නිසල දේහය මේ වන විට තැන්පත් කර ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ. මියගිය රංගගේ බිරිඳ ගුරුවරියක වූ අතර තම සැමියාට පහර දුන් සැකකරුවන් ඇයගින් අධ්‍යාපනය ලබන සිසුන් වීමද විශේෂත්වයක්. තමන් අකුරු කර වූ සිසු දරුවන් අතින්ම තම සැමියා ඝාතනය වී ඇයි ඇය කිසි විටකත් නොසිතන්නට ඇති. මම ඉන්න පාසලේම දරුවෝ ටික මෙයා කියලා තියෙන වේගෙන යන්නේ පාස දරුවෝ ඉන්නව නේද පාරේ කියන එක. ඒක තමයි මේ මෙයාට මෙහෙම ගාලා මරලා තියෙන්නේ. මේවට හරි දන්වන් නොදුන්නොත් මීට වඩා විනාශ මේ දරුවෝ අතින් සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ අපරාධ කරන්න එපා කියලා මෙයා අහිංසක දරුවෙක් තාත්තා කෙනෙක් මේ නැති වෙලාත් මේ දරුවාට නෝනට සාධාරණයක් ඉෂ්ට කරන්න. අපි ගුරුවරු විදියට දරුවෙකුට අවවාදයක් දෙන්න බැරි තැනට අපිපත් වෙලානේ. අද මේ දරුවෝ මෙච්චර දරුවෝ වෙලා තියෙන හේතුව අදරුවන්ගේ අතට ෆෝන් දීලා තියෙනවා. දරුවන්ට නිදහස වැඩි ළමයින්ට සංවේදී නෑ. දෙමාපියෝ දැනුවත් වෙන්න ඕනේ. තමන්ගේ දරුවෝ තමන් හදාගන්න අනිත් මිනිස්සුන්ට හදන්න තියන්න ඕනේ නැහැ.